Rock वතැ, සි channelल අම सब subscribeाइब करண்ட. වාර්තාකරණය ප්‍රමුඛයා හරිදේ හරියටම කියන සියත රාත්‍රී ප්‍රෘත්්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම චමුත්චත්‍යපාල පතමේ අවදනය පුවත් සිරස්තලවෙත. කළුතර දැරිය වියයා මේ සිද්ධිය ප්‍රධහන සැකරු හික්කඩුුවේදී අත්ත ඩංගුවට. දැරියගේ මර්මය සම්බන්ධදෙන් සැකරුගෙන් තොරතුරු හැසක්. බැල්ලබයියේදී පැහරගත් බව කියන පහලුස් හවිදි දැරියක් සොයා විමර්ශනය. ோர சாமகாமி அரகலேட ප பிரහாரයක් எவி அට வசறாய் அறகே பார்லிமேතු துனுசும்க்றයි லோக்கே හத்தம අගணிමன் ஆசியாவே அந்ததிலதுම රட்ட நிර්ர்மானேக்கலே கோல்பேஸ் அறங்கலகුවந்து ராட்டபால்ேக்கல தேේශப்பாலுவந்து அ பெலிவக்கியேன் ජனතා நැகிட்டීමக் யாலி அத்தலங்க அறகே நாாய்கிின்கிாய். ඩෙගු අධිවසංග ත්යක් ඇතිවීම අවතහනමක්. කොළඹ වැඩිම ඩැගුරෝගින් ගොටුව පිළියන්ඳල කඩුවෙල මහරගමින් දේශය ප්‍රෘද්තිවෙත ටයි ප්‍රතමයෙන් අවදහනය. කළුතර ප්‍රදේශයේ ලැගුම් හලකදී පාසල් සිුවයක් අබිරහස්ලෙසමයාෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි ප්‍රධහන සැකරු පොලිසිය විසින් අත්තඩංකුවට ගෙන තිබෙනවා. ඒ හික්කඩුව ප්‍රදේශයේ සැඟව සිටියද. සකරුගෙන් සිදුකළ ප්‍රශ්ශකරීම් වලදී මරණය සම්බධයෙන් තොරතුරු රැසක් අනාාවරණය වීතිබෙනවා. මියගිය පාසල් සිුවේගේ දෙෙහේ පිළිබඳ අවසන් කටිකුතු අද සිදුකෙරුුණා. කළුතර ප්‍රදේශය ලැුම් හලකදි අිහස් ලෙසමය කියගේ පාසල් සිසුවගේ සිද්ධියට සම්හධ ප්‍රධහන සැකර පොලිසිය අත්තරංකොට ගෙන තිබෙනවා ඒ ක්කඩු ප්‍රදශයේ සංඟව සිටියතේ. එෙස අත්තරංකොටගෙන ඇත්තේ දනෂක ගයන් සහබන්තු නැමැති විසි නව හැවරදි පපුූත් කලෙකුයි. සැකර ාල්ල ප්‍රදේශයේ සංගව සිටන බවට කළුතර ූලස්ථාන පොලිස් පරීක්ක, රුවන් විජ සිහට ලද තොරතුරක්මත ගාල්ල අපහද අංශේ ස්ථානධිපති පොලිස් පරීක්ෂක, දම්මික සිල්වා ඇතුරු නිලදහරින් පිරිසගේ ප්‍රධහනත්වයෙනු මෙම වැටරීම සිදුකර ඇත්තේ මොහු කල්බදු ක්‍රමේට වාහන ලබාගන්න පුද්ගලයන්ගේ හන පත් කරැනීමේ පුද්ගලේක් වශේෙන් ඉටින් ට කටුතු කරල තියන බවතයගේ දැනටත් විටන් විට කටුතු කන බවටත් තොතුරු ලැබලතින ේත බඳද වා සැකරු සම්බන්ධ මේ පුදගිලයා සතුව යම් ස්‍යාකාරයක මුදල් හෝ සතුතිමට බවක් නිීක්ෂණය වවා. එම මහ මනාකාරයේ මුල් ඔට ලැබෙන්නේ ගිනම් පරික්්ාකිරීමට වශ්‍යයි මුදල් තියනවා දහට එමනගේ මුදල් හොට ලැබන්නේ කොමද කර ැක මක්ද මනාකාර ද ොට තියෙන්නේ ඒ පිබඳවත් විමශන නිල්ල. අධානයට යෝමලා බ මෙ අතමිය ගිය දැරීගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වර්වයේ සිදු කෙරුණා. බාල වයස්කාර දරුවන් ලිංගික අපයෝජන සහ මද්‍රව්‍ය වලට ඇබැහිවීමේ වැඩි නැබෘතාවක් ඇති බව විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් පවසනවා. ඒහතුවෙන් දෙ මාපියන් සහ වැඩිහිටියන් දරුවන් පිළිබඳව දඩි විමසිල්ලෙන් පසුුවිය යුතු බවයි වෛ්‍යවරයාපෙන් වා දෙන්නේ. බාලවස්කාර දරුදරියන්ට එහිම සිද්වෙන අපරාධ විශෂම ලිංගිකාපරාද බොහොවිට භාර්තාවෙනවා. මේ බලවස්කාර දරුදරියන්ට එරිහිව මෙවැනි අපරාසිද්ධ එන්න ප්‍රධාන හේතු කහිපයක් තිබෙනවා. එකක් තමයි වයස අඩු දරුවට තමන් ජීවිතය බැදබඳ තීර ගන්න විශේෂයම ලිගක ීවිතය පිළිබල තීරණගන්න හැකියාවක් නහ.මකද ඔහුගේ බුද්ධිය තිබන්නේ දරුවගගේ ප්‍රමාණයටකොට නිවර්ධදි තීරණ මුක්කුමක්ත කියලා ඔවන් හුනාගන්න බැහ ඒවගේ මොහුගේ තීරණවලට විධ බලපෑමැති කරන්න පුුවන් තවත් අවස්ථාවලදී අපි දකිනවා මේ දරුදරියන්ට විධ මද්‍රවලට පුරුදු කරලා මේ අගේ තියන ගැන්නේ. හැක කියාව තවත් අඩල කරවා ඇති මදරයිවලට පුරදුනාට පස්සේ තීර ගැනීම හැක විතරක් නෙව මේ මද්‍රවෙලබාගනීම ඕනාම නිසාම විධ අයිපසස්සයන්නට පුළුවන් ඒවාගේ මවිීද බලපෑන්වටස්වෙන්නට පුළුවන් ඇති මේ වගේ දරුදරියන් විධ අපාදට ලින්ග අපරාදවලට ලක් පෙන එක වලක්වාගන්න එක දෙමවපියවාගේම සමාජත්වක් කියීමක් විශිෂම දෙමවපියෝ සැලකිිමත්වෙෙන් ඕන මගේ දරුවෝ මොනවගේ අද අසුර කරන්න කියලා. මොනවගේ දේවල්ද මෙයයි කරන්නේ නිමසිම් බැහැරග කියාන පස්සේ කියලා ඒවගේ මොහුන්ගේ කාලය ගත කරන්නේ මොනවගේ ේවල්ට කිය මේ සැකිලිමත්මක ඉතා වැදගත්. විශේෂයෙන්ම විධ මද්‍රායිවලට භාජනය වඋනාට පස්සේව ලබා ගතට පස්සේ විධ රෝග ලක්ෂණ මේයගේ දකිනට පුළුවන් ඒ එවැනි ලක්ෂණ පිළිම දත් දෙමාප සැකිිමත්වෙන්න. මේ ගෙවෙන්නේ දරුවන්ගේ ආරක්ෂාව සඳහා අප වෙනදාටත් වඩා වැඩි අවදහනයක් යොමු කළේ තුකාලයක්. කලුතර කේදවාර්චකයේ සිද වී පැයකිහිපයක් කියන්නටත් මත්තෙන් දැරියක් පැහැර ගැනීමේ සිද්ධියක් වැැල්ලවාය ප්‍රදේශයෙන් වාර්තා වනා. ිනි1 ගුඩ ඕපාත ප්‍රදේශවේදී දැරයක් පහැරගෙන යාමට කිසියම් පිරිසක් පසුගිය අප්‍රේල් දහවනදා උත්සාහ දරාතිබොනා ඒ එම දැරියගේ නිවසේදී අදාළ දැරියගේ මව ඒවන විට විදෙස් ගතව සිට තිබෙනවා දියනිය සමුග ප්‍රේම සමඳතාවක් පැවැත්තුූ බව කියන තරුණයාන්ට අකමැඇත්ත පලකිරීම නිසා ඔහු ඇතුළ පිරිසක් මෙලෙස ැරිය පැහරගැනීමට උත්සාහ කළ බවයි දැරියගේ මව මාධ්‍යවිතාාවරණය කළේ විදෙස් ගතවසිි මවන් අනතුරුව උපදෙස්ලබාදී ඇතේ නිසේ වැඩකටයුතු සඳහා සහයවීමට සිටි කාතාව නිවස පෙහිට ල්ලවා ප්‍රදේ ො ක් ොන ග ල්ලවා ප්‍රේශේද සුගේ ේ ොල වන මෙම දර පැරගෙන ගොස් ඇති වයි ගේ ම පවසන්න. ට ර ප ට ර ැන් හල. දුව ගෙනියන්ටාවේ පස්ස දුවතුුව මට මේ हमම මෙදි පැහැරගඩාව මේ මො्य කරණ කරහට මංව ෙනවායා යන්න ැම්මටෙන් අතෙන්ටෙන් ැති නිසා ඔයා ංහන්දා හත්තේ නකාල් වැරට ගෙතරීම තක ඒ වැල්ලවා යන්නකම ඒ අවවා ැයි නාටම ම එහෙ තමයි කොම ළමයා පැහරගැී දුව හිරකරන්න තමයි ජනටඒ පිරිිළමයා ඒ පවුල නැදල පතාත්තල කට්ටීම මගේල තුූ හිරකර මමා ජනටන්නේ ගනිසා පිංිකේ මට ඉන්නැකින්නමගේතුවා. ඒ එයාජන මොනහරතුර රක්ාර යැකිින්වන ඉස්තර ලපාදදිි ක කියනඉල්දනවා.. පීඩාකාරි රාජ්‍ය පාලනයට එරෙහිව, ගාලමෝදුර ක්‍රියාත්මක වූ, සාමකාමී ජන අරගලයට එල්ල වූ මලේච්ච මැර ප්‍රහාරයට අදට වසරක් සපිරෙනවා. සාමකාමී විරොත්්ධාවයට එල්ල වූ මෙම ප්‍රහාරය නිසා. ඊට වසරකට පෙර අදවන් දිනක ජීවිත සහ දේපල විනාශයන්ද සමග රටම යුදපිටියයක් බවට පත් වනා. ටපු ජනதிපති கோො හබේ ராජපක්ෂ ඇතුළූ එවකැති ஆන්ුව இல்லල්லாස්පියතු බවට බල කරමින් නිර්පාක්ෂික සිவில்ල් ජනතාවගේ අරග ආரம்භ වුණே පசුගிய வசரே අපரேல் නமවනாய் தරුණ රුණන් සර සවිස சும், ෘர்த்திக்கේ ැතුළු බොහ පார்්ක් වோ මෙම அර්ගல் ආதரே அර්ගலே ලෙசை හැඳින් වனே நந்த சிංகால மூදරට පැමිණ විරரோධතාकारරුවන් එහි කந்தවුර බැඳ ස්திர අර්ගල விමක් බවට පත් කළේ එකම ජනபௌறක් ෙசை அර්கலே அரம்பி மசக்கன் எனம் மை நமවන දௌதேசன එක ग्ராமா මහි ර ජ පක්ෂ ප්‍රමු ොදුජන පෙමුණ න්ත්‍රේවරු ඇමතිවරු ැතුළු ආධरරුවන්. ිය මන්දිරේද හමුවක් සැසම් කරති බුණ. ජනපතිට සහ අගමැතිට සිය දුुරවලින් ඉල්ලා අස්වීම අර්ගලයක් ක්‍රියාත්මක වදද, මෙම පිරිස அර්ියග හ මන්දිරයට පැමිණ එලෙස ඉව ො නැ ඉල්ලා සිටමින්. මෙ හමු ෙන් පසුව පිරිස അ ිය මந்தරේ දිරිපට стейාපිත කරතිබ , ైනා *ෝගම විරෝධතා भূමියයට පැමිණ, විරෝධතාකරුවන් පලවා හැ அ්ட்டால කඩාබිந்த දෙම් ோ. තුරුව පහොටtuේ ධාරකරුවන් පැමිණි, ගාල ෝදර පෙහිටි ෝ*ා ගෝගම අරගලබිමටයි. එහි රැස්ව සිටි නිරායුද අරගලකරුවන්ට පහරදදි ඔවුන්ගේ අට්ටාල ඩාබිඳ දම අරගලබිම සම්පූර්ණයෙන්ම විනාශකර දැමීමට ඔවුන් කටයුතුළලා. க அகள வாන්ට எல்ல කළ மර ප பிரහරත් සමඟ. රටම යுத මක් ලෙස ඇවිலயாන්නට වුණ. பிர්‍රහර எல்ல කළ පිරිசට ප්‍රති ප பிரහාර எல்ல වූ අ ஓට පහරதමින් ඔගේ රத்தவாகන பேருවැவே கிල්වීමது ජනතාව කටයුතු කලා. රටපු ප්‍රචන්්ක්‍රයා ැක් වාර්තා න්නට පටண் ගත් இන්න තුவை. ො ජන පெරமமேே பார்லிம න්ත්‍රී මර ීර්ති තු ர்ලද. මෙම ප්‍රචන්ඩ ක්‍රයා අතරතුර ජීවිතක්ෂයට පත්වனா. මෙම සිදුවම්දා මේ ප්‍රතිඵලයක් ලෙස. திනම සවස එවකටග මහිந்த ராජ ක්ෂ සි. ල්ල ස්වීමේ ලිපිය ජනපතිට බහරදුන්නා. මෙ අතර අරගල බිමට මැර ප්‍රහාරයක් ක එල්ල වී වසරක් සපිරිම නිමිත්තෙන් එයානුස්මරණය කිරීමට ගාල මෝදරට පැමිණි අරගලකරුවන් පිරිසක් එම ස්ථානයෙන් ඉවත් කරතිබෙනවා. එමස්ාන කිසිදුද ඝෝෂයක් සිදදු නොකරන ලෙස කොටුව මහිස්ත්‍රාත්වරයාගෙන් ලද උසා විනියෝගයක් මතයි මෙලෙස මෙම පිරිස් එමස්ථානයෙන් ඉවත් කර ඇත්තේ. සිදධිය සම්බන්දෙන් අද කැබෙනෙන්ට තිරෙන ැනම්දීම මධ්‍යහමුවේද අදහස් පලබුණ. රටන්ඩත්ව මහ කේදවාචකේට අදත වසරක් සපිරෙනවා. විවස්ථාදායකගේ නියෝජනය කරන මහජන නියෝජිතේ දෙනෝදහක් බලා සිටියේදී මහපාරය අදගෙන ගොස් පරිරරුලෙස මලේච්චලෙස ගාතනය කරලා. පෑය ොහක් ගතවීමට ප්‍රථම වි්‍යවස්ථාදායකේ නෝජනයක හැත්ට දෙන්නෙක්ගේ. ගෙවල් ගිනි ත් කල්ලා ාර්ලිමේතු මන්්‍රීවරු මැතියමතුරු හැත්ක දෙින් ෙක්ට පෑ ොලක් ඇතුර න්හිට ැ අයිමකල් ට පෑහ . ගතවෙන්නට මත්තෙන්. විධ පලාාත්වල නගරසවාා ප්‍රාදේශවාා නියෝජනය කළ මහජන නියෝජතයන් අටසීයක් පමණ. විධාකාරේ අඩන්තේටන් වලට වදෙහිංසනයන්ට ලක් කරලා. ලෝකයේ ප්‍රජාචන්ත්‍රවාදය කම්පිත වෙන මේ තත්වය පිළිබඳධ. අපි කැමිනට මන්ලේ වසෙන් ජනතිපත්තුමමාගේ ඉල්ලා සිටිය. මානවයිතිවා සිකං උලගනේ වෙනකාරෙන් කරෙනන ්‍රචන්්දත්වයන් නැවත්වීම සඳහ. ඌර් බලතල ඇති ජනාධපති කොමිසමක් පත්කරන්ටයකිල් අපිඉල්ලීමක් කලා. පැෙ න් න ග නමද තති සම්න්ධ පර්න බලතල සහිත ැකමිශමක් කකිල්ලලා ඒ එකට අනමති හම්ුණාද. නෑ. ඒක යෝජනහා වක් විතරයි. ප්‍රසන් රන්නතුූග අඩු පක්ෂේ ප්‍රධාන සංවිධායක තුමත්. අපි කවරුත් දැන් ලකකින්න. ඉල්ලා සිටින පූර්ණ ලතල ඇති ජනාධපති කොමිසමක්ත්කරන්න කියලම පිළිබඳ සයාබලා නිර්දේශ ඉදිරිපත් කරන්නත් අදාළ වැරදිකරුවන්ට දනුවන් පමරුවන්ටත් පුළුවන් පුළුල් බලතර සහිත ජනාධතිපති කොමිසම පත් කළ යුතු බවතමයි අපේ අදස්. යළිත් ජනතා අරගලයක් අතළඟ බව අරගලේ නායකන් පවසනවා. ජනතාවගේ අයිතිවාසිකම් පනත් හරහා මර්ධනය කිරීමට ඉඩ ලබා නොදෙන බවද. ඔවුන් ප්‍රකාශ කලා. අරගලයට වසක් සපිරේීම නිමෙත්තිින්, පැවති මාධ්‍ය හමෝකටෙක් වෙමින් ඔවුන් මේ බවසඳහන් කලා. දැ අබදය වතු රඇතුල යන ෝලයක් වගේ ය ගහ ආුව දැම්ම කරනන්න ප්‍රශ්නී රයි පෙන් ග ප්‍රශ්ික න් ය කියන න හද හැපි දන්නවා හම කර මටි ල හ ල් වික්‍රම සිංහට වගේ රජ පක්ෂ න්ුවට හරි පැදිල අර ත නතාව න් ග ල්ල රග ැනීම අ න් හ ට ේ ප්‍රශ්ව ක්තර ය හ පරි දවන්ත හත්ව හත්ව වෙන අන්. ප පහගේ අවරුද්දේ ැයිනමය ජිනමය ජලිනමය මෙන්න කිය අත්දැකීම් හරියට කියවගෙන ඉදිරියේ ද වඩ පස ජය ප වවෙන් අති දිනගැ ිෙනුවෙන් පෙළගහම ේක බසිල කරනු. රගලය පරවැසියන්ගේ දෙයක් පුුණු නිසාම ජනතාවගේ අරගලය කිසි කනෙකුට නැති කරන්න බෑ අවසාන කරන්න බෑ. නැවතත් ජනතාව පල පහහි මොහතාක් කියනවා. අපි දන්නවා ්‍රස්ත රධී පනත් ගෙනල්ල විධාකාර කට උපක්‍රම ගෙනල්ලා බය ත්‍රහා රාජ්‍ය ත්‍රස්ථවාදය ොදාගෙන අද මිනිසුන්ට පාරට බැහල තමන්ගේ බඩගින්නවත් කියන්න බැරිතත්වට ගෙනලා තියෙනන මේ දූෂිත, ප්‍රජාන්ත්‍ර විරෝධී රාජ්‍ය පාලනය, ජනතා විරෝධී බව අපි නැවත නවතත් සපත කරන්න කැමති. ඒවගේම ඉදිරියේදී ජනතා නැගිටීම. අඇතඟයි ය දවසේ පාර්ලිමේතුව තුළ ඇම්මතිවරු යෝජනා කරනවා. මින් පසු අරගල ඇති නොවෙන්න ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන්න. අති සාරයට අඹුඩ ගහන්ඩ ලෑස්තිෙන්න්නඩපා. ඔය කොමිසන් සබා ඔය තුවක් වු ඔය උන්ඩ හැම දේම නිහඬ වනා ජනතාවගේ බලය ඉදිරියේ. ජනතාවට ඇවුන්කන් නොදනතාක් කල් ජනතාවගේ ප්‍රශ්නවලට සවන් නොදනතාක්කල් අරගලය මරරණඩවත් අරගලය විකුණන්ඩවත් අරගලයට උපපැන්න සහතික දෙන්නවත් අරගලය අවජාතක කර්ඩවත් මේ දේශපාල ඥන්ට හැකියාවක් නෑ රනිල් වික්‍රණ සිංහල හරි රාජපක්ෂ නඩේ හරි ල්පනා කරනවා අනම් මේ මර්ධනය පොලිස් ය දාලා වාරණ ෝගරගෙන . දලකාරිේ පනද්‍යනල්ල ත්‍රස්ව විරෝධී පනත වගේ පනද්‍යනල්ල අරගලකරුවෝ මර්ධනය කරන්න. ඒක ඒයාකාරෙන් මර්ධනය කරන්න බෑ. අරගලේ ඇතිවෙන්නේ ජනතාවගේ හදවත තුළ. අරගලකරුවෙක් නිර්මාණය වෙන්නන්නේ හදවත තුළ ඇති වෙන. අරමුණුත්ෙක් එමනම් මේරටේ දැවනෙන ප්‍ර්්‍රෝලල්ට උත්තර ලබෙනකං සැබෑ! අරගලේ අරමුණු සාක්ෂාත් වෙනකං මේ අරගලය මර්ධනය කරන්න කිසිවෙකුටත් කිසිදු ආකාරේ හැකියාවක් නෑ කියන කාරණේ බෝම් පැදල. මේ මයි නේ කිය උත්තුෂ දින . ජනතා බලය බිමේ අභ්‍යාස්කරපුදිනය මහජන බලය ප්‍රජාතන්ත්‍රවාද පොළොවේ අ්‍යාස්කරපු දිනය අපිහිතනවා පාඩමක් පවිදිට අරගෙන හැෙන්න්න ඒකට අවලාර නැගවා කියලා ඒට අපහස කරා කියලා උත්තර නෑ තමුන් පසු පසින් ඒ ජනතාවගේ ඉල්ලීම් සැමදා මේෙනවා එක නිසා ජනතවාදී ක්‍රමයක් නිර්මාය කට තුළු මේ මැයි නමය කියෙන දිනය හැමදාම අපේ මතකේති පාරිලිමේන්තුව අද ආරම්භේ සිටම උුණුසුම්මුහුණුවරක් ගත්තා. ඒ මැයි නමේ සිද්ධිය සම්පන්තයන්න. අපේ අපිත් එෙක්කේටපු අප අතුකොරල මන්තුමා ඝාතනය කරලා දට අවුද්දක් පිරනවා සිිරදදිනය එක තුවලා ඇතුමට ආචරයක්ක් දිියට මේ දක්වන්නේ කියලා කියනම් පෞවගේ මයි නමේ මොද ඔුණනේ එවෙවැනි ට හදල්ල කහදලද යන්නේ නැවතේකරු කතානායකතුමන අ යි නේ ද තින්වලල් අනවස්ථාවද. ඔබතුමා තර්ජනය කරනවා අනම් මැයි නමවෙද සිද්ධිය. ගරු කතානායකතු නම වද සිද්‍යිය මේ පවේ ගරගන බෙන්න්න දයන්න්නේ කියලා. කාලකන් නිමක වත්ගනෙම කියනවා. ඔබතුමල්ල සයෝක තුන්නනම්ඒයට ඔබතුමල්ලත් කාලකන්න පුළුවන්න්න මගේ මතු තමුන් අන්සලකගේ ෙවල් ගිනිතියන්න සූදානමින් ලයිස්තුහදාගෙන හිටියේ පන්්ඩයන් සූදානං වෙ හිටේ. ඒලා තම රක්ෂක ලේකන්තුමාට අපි කතා කරල කිවේ අමුදාට නියෝග දෙන්න වැඩිතියන්න කියලා එදා තමුන්න්නා සල්ලගේෙවලුත් අවශෙන් සසියක් ගනි ගන්නවා. අපි දක් ගොල්පෙස් හරගල භූමේ ගෝටාබේ රාජපක්ෂ ජනාතිපතිතුාව. එල වන්න කට් අඩියෙක් පූඩක්කැපුවා. පපුුවට හෙන ගහල මැරනවා. ගොල්පේසගේ ඇති වුණ පුස්්ත කාලය. තර පුස්ත කාල හිටිය ුස්තකට ආධීපති කනේ ඇස් ය අද විනිසාගන්න අංගොට ිස්තන් ොට වේ. ැ ට ින් ක් හද ක් නාදීපති ොඩි ක් ෘති ස මති ක හිල ොඩ න් ර න ොඩ ගං ගිල්ල ගන්න තමන්ගේ දතට දාලා නිදියනවා මෙන්න ම නනාදීපතිකගේ කොටිය ෙච්චීට්ක දාල බදයනවා කියලා අන්න අන්ඒ කෙනා තීරෝදරතයක යනවා. කල දගන ක් ට ක්නව කකුල්ල කපන. චිට දම්ම ේදිය කරමය අිකර නැත්තුමද හෙලට රවක් කර මයි නම නිද වුද පොහට ගටිය හ ද ද ති ල ට ක් න ට ට ල ද හ ගටිය නත ම න්න පත් ේ රත්තු ලිට හො ිට ගේ ල් ක්ත් ද න . අගල්ල ලාගන්නවන අනිත්තට ලාලගන්න කියන්න කල අධර්ගලයට වසරයි ත්‍රවිී හමුදාවක් තියාගෙන පොලිසියකුත් තියාගෙන මේබගේ කැල නීතියක් රජවෙන්න දුන්නක් ගැන ඇත්තවශම රජක් ටියට අපි ලැ් වෙන්නඩ ඕනනි ඒ අපරාධකායන්ට විුද්ධව ැඩි ක්‍රියාමාර්ග ගන්න ගමන් ඒ ඉඩ දුන්නේ කවද කියලත් අපි ල්ලා ඒයට විරුද්ධවත් මංහිතන්නි ක්ෂණයල ගන්න ඕනෙම ැත්තම එක් වැඩක් වෙන්න. රල තැබෑ අරමුණු ඉස්්ට වනේ එන්න. තැබෑ අරමුණුතම මේ රටේ වංචාව දෝෂනය නතරවයි කියෙන අරුන් බද වසරක් නක. ඒ කක්පංක ගන්න දේශපාන ආර බෙලා තිීරු. එඒ පෙේද බඩල්ගම ප්‍රදේශයේ තිබුණ ඕමාන් ජාතිකුට අ ඇති. ආයතනයකට පැනද. ඒ දේශිකයටටත් පහරදීලලා අ්‍යමති ඉන්දිකගේ සහෝදරයා ගෝසනය කර ප ට ර් තු රග ට තු රවා තුමගේ තු ච්ච ද නිල් විටක් සිහට නොවඩ න හ මේ වගේ තක් ක්කඩි අයින් කලලා නවන්. දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාරයක්ක්ෂමතාව ගැන රට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවකය දැන්.. දලියන්නේ දෙස්ිය හැත්තැක් පැෙන ටෙලිබැකිය. ගාලු ෝදරට හලා අදට අවුරුත්්දයි. ගාලු මෝදරට ගහනකන් රටේ තිබුණේ සාමකාමි පරිසරයක්. අර මේ සන්දේශ පොළුවලින් ගැහුවට පස්සේ තමයි රටම ගිනි ගත්තේ. සමහර දේශපාලක්නින් අදත් පාර්ලිමේන්ටතුවේදී කිූ ආකාරයට ඒ උන්දලගේ ගෙවල් ගිනි තැබබූ කාලකන්නේ එලියටාවේ අර්ගලයෙන්. ඒ අය කෞුද කියනක හෙව්වට හොයනවට අත්තඩංගොට ගන්නවට දඩුවන් දෙනවට අපි කවුරුත් කැමතියි. මන්ද ගිනි තැබීම් සහ ප්‍රචණ්ඩත්වේට අප මාධ්‍යවේදින් ලෙස. එදත් අදත්හෙටත් විරුද්දයි. හැබැ අපි මුලින්ම විරුද්ධයි රාජ්‍ය ත්‍රස්ථවාදයට. එදා ඒකයන්න ඔය පහුගේ වසරේ මැයි නවවෙනිදා. අරලියගහ මන්දිරයේ සිට සන්දේශ පොළුගත් රාජ්‍ය මැරයින්. එලියට ආවේ නැත්තනම් තත්ව ඇත්තටම මීට වෙනස්වට තිබුණ බව අමතකරට එපා හොඳේ. ඇත්තරම එදා ඒ අරගලයේ බිහිවන්ට හේතුවුණු සමාජ සාධක මෙහදිස්සියේ මතුවෙච්චේව වන නෙවෙෙ. හොඳේ සමහරුන් ඔය අරගලයේ මේ ගෑස් ඉදන කිි පොෝලින්. නිසා තිවූ බවට ලගු කරන්ට උත්සහ කරනවා. එසේ උත්සාහ කරන අයතර වැඩිම පිරි දේපාලනක්චින් හොදේ අදත් පාර්ලිමේන්තුවීද බව ඇහුණනේද. එදා මේ අරගලයේ බිහිවුණේ ඇත්තටම කාලාන්තරයක් පුරා මේරට පාලනය කළ සමස්ත දේශපාලනයටම එරෙහිවයි. ඇහු දෙෙක් ගෝටාබය ප්‍රමුඛ රාජ පක්ෂලක් පලවාහැරීම දක්වා පටටු කොට ලගුකට දැක්වීම කිසිසේත්ම සුදුසු නැහැ. ආසන්න හේතුව රාජපක්ෂලගේ දෂිත පාලනය බව සත්්‍යයක් නමුත් අරගලේ ගැඹුර ඉන් එහාට විහිදයනවා. ඉට කදිම උදාහරණය ඔේ කාලයක් පුරා මෙරට ක්‍රියාත්මක වූ ජාතිවාදේ. හොඳේ මේ රටතුළ කූටලෙස ජාතිවාදේ වපපුරනු ලැබූ ප්‍රධහනතම කණ්ඩාෑම කෞුද දේශපාල් ලක්කින්. ඒ බව අවිවාධාත්මකයි. කවුරු මනවකිව්වාත් අරගලේ එක් ප්‍රධහන ජෑග්‍රහණයක් වුණේ සිංහල දෙමල මුස්ලිම් වාර්ගික සමගිය. බෞද්ධ කතෝලික මුස්ලිම් හින්දුු ආගමික බැන්දියාවක් නිර්මාණයවීම.ඇහෙලා ප්‍රමුක වූයේ තරුණ පරපුරයි. ආණ්ඩුවට තුනෙන් දෙකේ බලයක් තිබුණ. ඒ තුනෙන් දෙකේ බලය තිබුණු ආණ්ඩුවට ඒ අරගලේළඟ දනගහන්ට වූ බව අමතක කරන්ටේ පාහොඳේ ඇත්තමකිවෝොත් බලය අතතිබූ ධනපති ආණ්ඩුවක් මෙසේ දනගැසූ වෙනත් අරගල අපේ ඉතිහාසේ සටහන්ව නෑ. පැරණි වමේ ව්‍යාපාර ඉතිහාසේවත් මෙවන් දෙනයක් නොතිබූ බව කිව යුතුයි. ජනපති පලාගිය අගමැතිල් ලාස් වූ කැබිනෙට්ටුව නිකම්මනිකන් ලී කැබිනෙට්වුවක් වට පත් වූ වෙනත් අර්ගලයක් අපේ ඉතිහාසේ නෑ. ගාලු මෝදර අර්ගලේ හැරෙන්න්නට ගෝල්ෆේස් අර්ගලේ හැරෙන්ට. ඉතාම පැහැදිලිව මේ අර්ගලයේ සමාජගත කළ කරුණක් තියෙනවා. මොකද්දේ කරුණ අද සමහර දේශපාලක්නින් ඔය අර්ගලකරුවන් සමඟ වියරුවෙන්න් වගේ හැසිර. න්නේ තම ගෙවල් ගිනිතැබූ බවට පවසමින්නේෙ නේද. ඔය අයිංසක අමර කීර්ති්‍යාතුක කූරල වගේ මන්ත්‍රීවරයෙකු ගාතනය වූ බව පවසමින්න්නේ මේ සමහර මන්ත්‍රීවරු මැති ඇමතිලා වියරුවෙන් වගේ හැසිරෙන්නේ අර්ගලයට එරහි වනේද. නමුත්න් මේ බොෝ දේශපාලක් නින් අර්ගලකරුවන්න ඔය කාලකන්නින් ලෙස දකින සැබෑ හේතුව ඇත්තටම ඒකක් වත්නවෙ. මේ ගාල් මෝදර අර්ගලය දිගින් දිගටම සමාජගත කළ කතිකාව දැංඟතිේශය වැදගත් මාතතු කාව බවට පත්තුව අසන්. ඒක අයිේ හුඟ දේශපාලක් ගල ඇතික්ක තරහ. අපේරටේ පාර්රිවේන්තුව සහ ප්‍රජාතන්ත්‍රවාදය පසුගේ දශක කිහිපේ පුරාම, අන්ත දූෂිත වී ඇති බව මේ අර්ගලයේ සනාත කලා. මෙ අර්ගලේ වඩවඩාත් ඒ තහවුරු කලා අල්ලස දූෂනය බලය අවභාවිත කිරීම මගින් මේරත් කර ඇති බව අර්ගලයෝ සේ සමාජගත වුණා. අදඔය පුංචියකා පංචියකාගේ මුවහි පවා ඇටේ මුන්හොරු. මත් ලොක ලා දේශ පාල්ලක් යක්කෙනවා. ඒෙම කරලා හොරාකාල හොරාකාලා BMW එකක් ගන්නවගේ කතානෙනේද මේේ පුංචි කිරිසප්යොත් කියවා ඒගේ මයි. අද ඉන්න මේරට පාලනය කර බොහෝ දේශ පාලක්නින් කල් ඉකුත්වී ඇති බව මේ අරගලේ රට කියාදුන්න. බොහෝඇය හිතන්නේ මේ කල්ලිකුත්වෙන්නේ කිරි පැකට් විතරයි කියලා. නෑ මේ ඉන්න දේශපාල්ලක් නින්ගෙනුත් වැඩි පිරිසක් කල්ලිකුත්තු කිරි පැකට වගේ තමයි. හොඳේ ඒ බව කියලදුන් නෙත් අර්ගලයේ සිංහසනවලින් ිහින්න නැත්තමම්. බස්සල ගෙදරයවන්න ජන අර්ගලයකට හැකි බව අපේ ඉතිහාසේ පෙන්වූ පල්ම අවස්ථාවත් මේ අර්ගලයයි මේ කොයි කවුරු තෙකක් මතකතියාගන්ට ඕනේ ප්‍රජාතන්ත්‍රවාදය මර්ධනය කරමින් ජාතික ධනය කොල්ල කමින් බිකුණා දමින් ජාතික සම්පත් විනාශ කරමින් ලෝකේ හතර අතින් අයගනිමින් ඒනයි වලින් බාල් නටමින් විදහයක ව්‍යවස්ථාදායකෙ එක්ව අධිකරණයද යටපත් කරමින් ආසියාවේ අන්ත දිලිඳුම රට නිර්මාණය කළ ගෝල්ෆේස් අර්ගලකරුවන්නන්න නෙවෙයි. හොඳේ කලාපේ කෝටි ප්‍රකෝටිපතියන් අතර මේ ගෝල්ෆේස් අර්ගලකරුවන් නෑ. හොඳේ අදාපේ කලාපේ ඉන්න කෝටි ප්‍රකෝටිපතියන් අතර සිටින්නේ රටේ ධනේ හොරාකෑ දෝෂිත දේශපාලන පැලන්තිය විනා අර්ගලකරුවන් නෙවෙයි. අති විශාල ණයකන්ද කර රට යටකළේ ගෝල්ෆේස් අර්ගලකරුවන් නෙවෙයි ඒනියා සංවර්ධනය පෙන්වමින් රටේ පරිසරේ විනාශ කළේ ගොල්ෆේ සර්ගලකරුවන් නෙවෙයි මේ ජාතියම පාලකින් සිටි තවරටවල්ලෝ කේතියෙනවා. ඒ රටවල පාලකින් කීප දෙෙනෙකුගේ නම්මතක්කරමින් ගාලුමෝදර අර්ගලකරුවන්ට කාලකන්නක කියන්නට පෙර. රට කාලකන්නික තමුන් කොයි එකකටත් න්නනාඩි ලඟට ගහිල්ල තමතමන්ගේ මුහුණ බලාගත්තු තුොන්ඳයි කියලා මතක් කරන්නම්. ට්‍යවුණනීසියාවේ බෙන් අලි ඇල්ජීරියාවේ අබ්දල් අසීස් ඉන්දුනීසියාවේ සුහර්තු සූඩානේ ඕමාර් අල් භශීර් ජුප්ති හොස්නිි භහර පිරිපිනේ මාකෝස්ල සහ අපේ රටේ කල් පැනපු කිරිපැකට් වගේ සමහර දේශපාල උන්දලත් අතර වෙනසකට ඇත්තේ නම්ගම් පමණයි කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා. ගත වූ සතිය තුළ මෙරටින් ඩෙගු රෝගීන් එක් දහස් නමසයක් පමණ වාර්තාාවී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. කොළඹ දිස්ට්‍රික්කේට අදාලාොව වැඩිම රෝගින් සංඛ්‍යාවක් කොළඹ පිළියන්දල ගොතටුව කඩුවෙල සහ මහර්ගමයන ප්‍රදේශවලින් වාර්තාාවී තිබෙනවා. පවතින තත්ත්වය හමුුවේ ජුනිමාසය වන විට ඩෙංගු අදීවසංගත තත්ත්වයක් ඇතිවීමේ අවධහනමක් මතුවේ හැකි බවයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවන්නේ. ඩෙගු ත්‍රී වෛරසේ පැතිරීම හම්ුවේ එළමෙන ජූනිමාසය පමණවල විට රටතුළ ඩංගු අධිපසංගට තත්ත්වයක් ඇතිවීමේ දැඩි අවදහනමක් පවතින බව විශේෂට්නුමයිෛ්‍ය ආනන්ද විජේවික්‍රම පවසනවා. මේ මාසේට අදාළව ගත වූ දින කිහිපේතුළ පමනක් වාර්තා වී ඇති ඩෙංගුරෝකින් සං්‍යාව එක්දහස් අට සිය අනූහයක්. එත්‍රීක අපිට දකිින්ද ලැබෙන්න්නේ අවරුදු දා හතරකට විතර පස්සේ. ඇතිරෙන්ටන්ගන ය නති නිසා මේ සඳහා අපි අතරති යන ප්‍රතිශක්තිය ඉතාමත් මාඩු. ඒනිසා ඩෙන්න්ත්‍රීීමගින් රෝගේ පැතිරීම බොහෝදුරට වවෙන්න පුළං වැඩිපුරෝගෙන් ප්‍රණයක් පර්තා වෙන්න පුළුවන් නිසා අතමන්ගේගේවත් අවටට සේල්ම තැන් සුද කරලා පොද්ධස්ථාන ඉතාමත් පිරි සුදුවතියගන්න කොම ිස් ්‍රික්කය තුළ පවදින ඩැංගු අවධහන සම්පන්ධයෙන් කොළම ිස් ්‍රක් ේකම් ගේG. විජේසිී ලෙසා දහස් පල කලා. ොළොඹදිශ්‍රිකේ ඩෙෙන්ගු ආසාධිත රෝගීන් සංඛ්‍යාව, හයදාස් හයිසිය හැත්තාටක්. ආසාධිත රෝගීන් වර්තාවන වැඩිම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස තමයි කොළඹ ගොතටුව පිළියන්දල කඩුවල මහරගම් මෙ අතර වසංගට තත්වයක් ඇති වනතුරු දූමානයේ තහනම් කළ සෞඛ්‍ය මාත්‍යශයේ ්‍රක්‍රලයකය ඩෙංගූ අධි වසංගට තත්වයට හේතුවී ඇති බවයි සෞඛ්‍ය ෘතතිේ දීන්ගේ දවත් සංග මේ සභපති රවි කුම දශ පවසන්නේ දැන් සෞඛ්‍යමාත්‍යන්සේ මේ නිකුත් කරපු චක්‍රලේකය නිසා කොච්චර දුරට ඩෙගු රෝගය පැතිරන්න ඇත් මේ ප්‍රතිපත්තිය ගත්ද කුමන විද්‍යා ත්මක සාධක සම්බන්ධයෙන් නිරීක්ෂණය කරලාද මේ ප්‍රතිපත්තිය ගත්තෙ කවුද මෙ ලිපිය නිගුත් කරේ කවුද. අක්ෂි සංකූලතා වලට හේතු වූ ඉන්දියාවෙන් ආනායනය කළ අඖෂධ භාවිතය සම්පූර්ණයෙන්ම නතර කර ඇති බව විශේෂඥ ශල්ල්‍ය වෛද්‍ය කපිල බන්තුතිලක පවසනවා. ඉන්දිියාවෙන් ගෙන්වන ලද අදල් අऔෂදයේ විශබීච ඇති බවට පරීක්ෂණ වාරතා තහවරු කර ඇති බවද වෛද්‍යවරයාාත්‍ර කාශ කලා. යාතර නුවරලිය ස්ත්‍රික් හරෝහලේ ක්ෂිෂැත්කම් සිදුකළ රෝගින් හය දෙනෙකු. වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර මහරෝහලට යොමු කරතිබෙනවා. दोरे लिए ස්ශරික් මහ रोහලले अක්ෂී ශල්ලකම සිදුකළ रोගන්ගේ ඇස්पනීම දුර්र्वල්වීම සහ जाතික अක්ෂී रोහले ඇතිවූ තත්වය සම්බන්ධයෙන් අප ඊ දින දීර්ක වාර්තාවක් ඉදිරිපත් කलाලා इන්තිාවන් ගෙන්මන් ලද औෂ देखක විශවීජතිීම හේතුවෙන් ොरे लिए अක්ෂ සත්කම් කළ रोගෙන් දස දෙනිකුගේ පෙනීම දරුණු ෙස දුර්වල වීති बුණ. එමऔෂදේම භාවිත කිරීම නිසා කොළම जाතික अක්ෂි रोහलेත් ගැටලල් රසක් නිර්මාණයපුුණ. මෙ සන්ධෙන් ප්‍රचී වෛති නිතාහන්ගේ සංකම चම ෝौතना කले සෞख्या माත्यක केෙල ර පු යි ඒ මෙෙහි වගකීම බහර ගතයුතු බව පවසමින්. ේරටේ සෞඛ්‍ය පදති සබන්ධය අවසන් වගේ දන සෞඛ්‍ය මත්තර එ මේ සියල කානාවල වගේ හට භරගන්න සිද්ධන ය සම්බධ සිතු ර්කයක්ත්න නිිකමවේදයට රටතුලට පෞෂ්‍යදක ප ද ගැටල මතුව න ොැ ද ස් ික් හර හ ක්ෂ ල දතුකිරීම අනතුර ස් පේ ද ල රගී හ දෙක හන ර රෝහලට වැඩ තුර පති කාර යම. තිබවා නොරල්ිය දිස්ත්‍රික් මහෝහලේ අ්‍යක්ෂ මහින්ත්‍රු සැනිවිරත්න ප්‍රකාශ කළේ මෙම ගැටලුව සම්න්යෙන් නිරන්තයෙන් අවධාන ොමු කරන බවයි. රෝහල පාර්ශවෙන් වර්දක් සිදී නැති බවත් මෙම තත්වයට හේතුව වි්පීච අඩංගුව තිබුණු ඉන්දියාවෙන් ආනේ න කරන ලද අවශෂද බවත් හු පෙන්වා දී තිබෙනවා අද සෞඛ්‍යමත්‍යංශ මෙම සිදුුවීම සම්පන්ධෙන් සියස්ථාවරය පැහැදිලි කලා මෙ පර්ශ්නොලදී ලැබුණු ප්‍රතිඵල තමයි මේමයට හේතු අක්ෂෙන්ි දැක්කේ ශාලකරනුවෙන් පසුව අපි භාවිතා කරන තර බෙහෙත් වර්ගයක මෙ විශ්බීජ ඇති බව මයි පරජ් රපට් ලින් අපට තහවරුුණ එම නිසායේදී සෞක්‍යමත්තශට දැන්ලා බාම එම බෙත් භාවිතයෙන් අයින් කරල්ලා දැනට භාවිතාකර रोගීන්ගේ තෙම බෙත් භාවිතා කරීම අපි නැවත්තුවම විශබීජම මෙම නුවරලයේද වාර්ත රෝගීන්තුළත් පිද උටුවායි එක හවුර කරගත්තා දුනේම රෝගීගේ අසාධනි සුද්ද වනෙ කො භක්ෂි රහල සිදු කලසීමාවට ආසන්න හෝට දිනකී පෙකට පෙරයි නමුති න් ඉන් පසු මෙවන් තත්තේ රෝගි තත්යක් අපිට වාර්ත වුණේ නැහැ දැන් සාමාන්‍ය විදිහට මහිතන්නේ රෝහල්ල ක්ෂශල්ල කර්ම සිද්ධකරගෙන යනවා විශේෂයෙන් ප්‍රෝගින්ගේ බිවීමට අවශ්‍යතාව යන්න ැහැ ැනට අපි පිළිබඳව සාමාන්‍ය විදිහට ශල්කර්ම සිදුකිරීම සිදකරනවා.. එක්පස්පල් නෞකා වන්දි මුදල සම්බන්ධයෙන් සිංගප්පුරු අධිකරණය හමුවේ ගොුණු කළ නඩුව. අද දින සිට විභාගේට ගැෙන බවධකරන අමාත්‍ය ආචාරය විජේදසරාජ පක්ෂ පාර්ලිමේතුවට දැන් උම්දුන්න. මෙරට මුහුදු සිීමමවේදී ගිනිකෙන විනාශ ව एकක්ස්පල් නෞකාේ வந்த මුදල සන්දேன் මේව විට මත ේධත්මකතත්වයක් නිර්මාණය ීති වෙනවා අදාළ නවකාාව ගිනිැෙනීමෙන් मेරට පරිසරයට සිද් ූහන්ය පිළබඳ සිංங்க ූර අධකරනයක නඩුව ගොුණකිරීමටයි අධිකර නමත්‍ය ආචාර විජදාස රාජපක්ෂ කටයුතු කළ ඒ සබන්ධයෙන් අමාත්‍යවරයා පසකගේ විසි හතරවන දා පර්ලිමන්තුවේදී විශෂ ප්‍රකාශයක් සිදු කලා කෙ වෙතත් බහ පර්ක්ශවයන් දිගින් දිගටම චෝතනා කරන්නේ මෙම නඩුව මෙරට අධකරනයකදී ගොුණකිීමට අවස්ථාවති ියද සිංගප ූර අධිකරනක ගුණ කිීම සාතාරන සැකයක් ඇති කරන කුණක් බවටයි. පස්ස කිය ැ වූ පරිස පිබඳ ආංශික ධික්ෂණ කාරක සභාව ීද. මේ සම්බන් ෙන් විශේෂ අ ධාන යම් ව . තිබුණ වැ දාවකද ්‍රිය තු කාර පිබඳ ්ි ත්‍රයක් ඩිනමින් සකස් ක ෙයි. මෙ ත දි ලබාග ීම සම්බන් සිංගපපුර අධකරණ ගොු කළ ඩ භාග රීම අද ආරම්භ කළ බ. අිර මත්‍ය චර ජ දසර පක් ප ම තු ැනම් .. ඒ තක ු පලව ද සිංගපපුර මහධිරන නියමකර ජ ස පලවෙනිද. හැබේ අතර අපේ පාර්ලිමේන්තු ේ මාධ්‍යතුි පිළ බඳව විශහල ප්‍රශ්න රායක් අපි මතුකර. ඒ මතු විච හේතුව නිසාම කියල ම විශවාාස කරනවා ඒක දනිි පලනි දිනේ ඇඩ්ඩුවන්ස් කරලා ඉදිරියටට අරගෙන තිබුණ සිංගපපුරු මහධිරනය ඒයනුව අද දිනේදේ ඩුව ප්‍රමමාරට කැඳවීමට නියමිතවතිබෙනවා. අද නෙනනොට අපි සියලුරු ඉදිරි පත් කරන්න හැකියාවක් නැති නිසා සමට නීති පතිතුමාත් සිංගපපුර නීති්‍ය සමාගමත් දිනකීපය කල්ලබාගෙනනීම නතුරුවඒ පිබඳව කරුණු දිරිපත්ර. ඒේවා නඩුටයුත්තක් වැදගත් ඩුටයුත්තක් විශේෂෙන් විදේශය රට අධි කරනය එක තියනකොට. අපි මේ පාර්ලිමේන්තුේ කරනු ලබන ප්‍රකාශසන බෝසෙෙන් ඊට අගතිදායක වන්නඩට පුළුවවා. ඒකනිසා ම දැක්ක ඔොබතුමාලා තීරනය කරලා තියෙනවා හට දින මේ පිඳ විවාදයක් කර පවත්ව. ඒක නීති විෝධී තරනය පි සම්දකර ු කර. අපි සම්මතගරගත්ත රීතිමාලාාව උල්ලංගනය කරන්න මේ පාර්ලිමින්තිව කථනායක තුමාසා පක්ෂණයක තුමල්ලා කටයුතු කරන වනං ඒක බරපතල් කාරණයක්. මේ පිළිබඳව මතු කරනු ලබන ඉදිරිපත් කරනු ලබන කරුණු. ඉතාමත්ම අගතිදායක ලෙස මේ නඩුවට බලපාරන්න පුළුවන් අපිට ලැබෙන්න්න තිබෙන වන්දි මුදල අපිට අහිමවෙන්න පුළුවන් අන්න එහෙම වුණොත් මේ පාර්ලිමේන්තය කතානායක තුමත් පක්ෂනායකවරුත් ඒ වගකීම බාරගත යුතුයි කියලා මං්‍යවස්ථාව පැහදිලි ප්‍රකාශ කරම. මෙ ரஸ்பல் பරිசර வினாශே ணிபூர் கிறியாவலே வினி விதுபவேசுறக்கின் இல்லமிின், பார்ராலிென்ட்டு மන්ত্র්‍ර விமල් வேரවශ லிපயா ො රතිබனවා. லிිப்பிய ොමු කර ඇத்தைே අධக்கරන அமாத்தை விஜதாස රராජபक्षවෙ. Parliamentார்லிமெட்டு மන්ত্র්‍ර விமල් வேරවශ நிුற் කර லிපියෙන් උප ග ම් கிපයක්. අකර අ්‍යවරයා ලෙස ඔබතුමන් සහ රජයේ ියෝචතන් විසින් ජනතාවට hangaගමන <Sanye> පරිදි මේ සම්බந்த ටුවක් සිංහ පූරුවவே පවර ඇ්‍යයන්න නිश्්චිතව තහවරුරൽ සත් එස නඩ පවර ත්නම් එහි නඩු අංගේ සහ එම නඩුවේ පිටපතක් හම පලමменන්තුවුවට ඉදිරිපත් ක සත්. අද ුව ලංකාාව පවණ ලෙස සිදුර ති තිනික සහ ශේෂක් නිර්දේශ අතික්‍රමණ කරමෙන් එම තීරණ ගම්ලබේ कोොමුණ ද්‍ය्याත්මක කරුණ නිර්දේශන් සහ, පෝर्වා දර්ශන් මත දෙයන්න ජනතාවට සහ පල මෙන්තුුව හිළ ර ල්. සිටමේ කිසියම් ේතුවක්මත මෙම ඩුවේ වන්දය ොපී කිය හොත් හෝ තාමත් අවම නාාික වන්තියක්ක්‍්‍රලකට ලැබුණනොත් අදාල නඩුව සිංූරය පැවරීම සපන්තයෙන් වගකීම දරන්නේ කවරෙක්දන්න ජනතාවට වහම හෙිකිමග ක්ස්පෙස් පල් හානි පූරණ ක්‍රියාවලේ නිවිදභාව තහවරුකිරීමට ප්‍රචේ බැඳදි සිිනවද අවධරනයෙන් සිහි පත් කරමේ ඔපතා ගැනීම් අවසන් මෙරට නාහිමියන් අද ඔන්ගේ පළමුසාකච්ඡා වටය පවත්වන බව ජාත්‍යන්ත්‍ර මාධ්‍යවාර්තා කරති වෙනවා. කෙසේ තත් චීනයේ සහභාගිත්ව සම්බන්ධයෙන් ඔවුන් මෙතෙක් නිශ්චිත දැනුම්දීමක් සිදු කර නැහැ. ලංකාවේ අහිමියන් අදඋගේ පලමු සාකච්ඡාාවටය පවත්වන බව ජාති්‍යන්ත්‍ර මාධ්‍යවාර්තා කරතිබෙනවා ජපාන මුද ළමාත්‍යන්ංශය උපුට දක්වමෙනුයි ජාත්‍යන්ත්‍ර මාධ්‍ය මේ බව සඳහන් කරඇතේ මෙම රැස්වීමෙන් පසුව මෙම සතියාදේ ජපනය සත්කාරකත්වය ධරන ජීහතටවල රැස්වීමක්ද පැවැත්වීමට නියමිතයි ජපානය ඉන්දාව සහ ප්‍රංශය එක්ව මෙරට නාය ප්‍රති්‍යපගත කරය සබන්දයෙන් මින් පෙරද සාකචඡාවලට මුලපිරූ අතර ඊට සියලුම දවිපාර්ශවක නාහිමියන්ට ආරාධනා කරතිබනා කෙස වෙතත් චීනය මෙමස කච්ාබන්ට එක්වදයන්න සම්බන්ධය තවමත් ස්තිර වශයෙන් සඳහනක් කරනහැ. පසුගේ මසේ ජනාපති අනිල් වි්‍රම සිංහ කියයාසිටියේ නය ප්‍රතිවියහගත කිරීම සම්බන්ධයෙන්. ඉන්දාව සහ නාහිමියන්ගේ පැරි සමාජය සමග එකම වේදිකාවකත් ශ්‍රී ලංකාවට විශාලතමනය දෙෙන ටවන චීනය සමග වෙනමත් සාකච්ඡපවත් වන බයි. මැත ශ්‍රීලංකාවට ලබාදදුන් $ොර් බිියනය එක නෑ සහනේ කාලසිීමමාව. වසරකින් දීර්ග කිරීමට ඉන්දියාවයි කග වීතිබෙනවා නියෝජ්‍ය හණඩාගරලलेකම් ප්‍රියන්ත රත්නායක රොයිටර්ස් පුවත් සේවේ වෙත මෙම ඳහන්වා ඒ පොතත් සමගින් සත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයේ නිමාවට පත්වෙනවා යළි අපෝ බහමුවන්නේ හෙට උදස්සන ප්‍රවෘත්්ති විකාශය සමගින් ඔබට සුබරාත්‍රයක්. දෙනපතා අලුත් වඩියෝ සහ ප්‍රෘති නැරමීමට එහත බටනක කලික් කර සත TV සබ්ස්කරබ් කරන්න. සිදියෝගන ලිම දැනගන්න මෙම සීනෝ්‍රික් කරන්න.